Sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Chattaro mi bhikkave sati patthana bhavita bahuli kata apara parangamanaya sangvattanti. Namo buddhaya pinna swamin hansa saddhavanta pinnatni. Ada davaseth e bhagyavat budhrajanan vahansegi asirimat sri saddharmaya sonduru niwan maga satra satipatthane mul karagena මේ කතා බස් කරන සදහම් වැඩසටහන පින ස්වාමීන් වහන්සේ සමගින් මේ මොහොතේ මේ අඩහෝරාව කාලයක් අපි මේ සූදානම් වෙන්නේ. පින ස්වාමීන් වහන්ස අනනුස්සුත වර්ගයට අයිති සූත්‍ර දේශනා තුනක් අපි පසුගිය වැඩසටහන්වල කතා කළා. ඒ තමයි අනනුස්සුත සූත්‍රය, විරාග සූත්‍රය, විරද සූත්‍රය. භාගිතුන් වහන්සේ කලින් නොසපු දෙයක් විදිහටයි සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා පින්නස් ස්වාමීන් වහන්සේ අපි කතා කළා. ඒකාන්ත වශයෙන්ම විරාග, නිරෝධ, ඒ වගේම විශිෂ්ට නුවණ, අමා මහ නිවන පිණිස පවතිනවා කියලා මේ සතර සතිපට්ඨානය. ඒ වගේම ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා කළා යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය වරද්දා ගත්තොත් එයාට වැරදිලා යන්නේ දුක ගෙවා දමන ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ සමගින් කතා කළා කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානයට නිවැරදිව ආවොත් අන්න ඒ කෙනා නියම විදියට දුක ගෙවන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පටන් අරන් තියෙන බව විරද සූත්‍රය ඇසුරෙන් අපි කතා කළේ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්ස මේ භාවිත කියන සූත්‍ර දේශනාව තමයි අපට මේ ඊළඟට කතා කරන්න තියෙන්නේ. මුලින්ම අපි ඒ පාලි කොටස් පාලි භාෂාවෙන් ඒ කොටස් උපුටා දැක්වේ ඒ දේශනාවේ මුල් කොටස. පින්නස් ස්වාමීන් වහන්ස මේ භාවිත සූත්‍රයේදී භාවිත කියන වචනයෙන් ඒ වගේ මේ බහුලීකත කියන වචනය තියෙනවා, අපාරා පාරංගමනාය කියලා වචන තියෙනවා. ඉන් මේ වචනවලින් භාගිතුන් වහන්සේ අපට ලබා දෙන මේ සතර සතිපට්ඨානය ගැන ලබා දෙන පණිවිඩය පින ස්වාමීන් වහන්සේ පවසා දෙන සේක. අවසරයි පින ස්වාමීන් වහන්ස, මේ භාවිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින ස්වාමීන් වහන්ස අපට මේ මෙතර නම් වූ සසරින් එතර වීම පිණිස අපට මහෝපකාරී වන මේ සතර සතිපට්ඨානේ වැඩීමේ ඇති වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම උපුටා දැක්වූ ආකාරයට සජහනා කොට දැක්වූ ආකාරයට දේශනා කරනවා මේ භාවිත සූත්‍රයේ මුලින්ම. චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා. මේ සතර සතිපට්ඨානයන් මහණෙනි භාවිත කළහම වැඩුවහම බහුලී කතා, බහුල වශයෙන් බොහෝසෙයින් වැඩුවහම, බොහෝසෙයින් මේ චතර සතිපට්ඨාන වැඩුවහම අපාරා පාරංගමනාය සංවත්තන්ති. අපාර කියලා කියන්නේ මෙතරින්, මෙතර මෙතරින් කියන්නේ මේ දුකින් පිරි මෙතරට තමයි අපාර කියලා කියන්නේ. අපාරා පාරංගමනාය සංවත්තන්ති, මෙතරින් එතර වීම පිණිස පවතිනවා මේ සතිපට්ඨානේ වැඩීම. එහෙමයි සර්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මෙතර කියලා දේශනා කළේ ඒකාන්ත කොටම මේ සංසාරේ. සංසාරේ.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවලදී නොඒක ආකාරයෙන් මේ මෙතර ගැන මෙතර තියෙන දුක ගැන පැහැදිලි කරන අවස්ථාවකට පින්නස් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. අපිට මුණ ගැහෙනවා මෙතර ඊතර මෙතර ගැන දේශනා කරපු දේශනා හැටියට ආශීසෝපම සූත්‍රයේ නේ පින්නස් ස්වාමීන් වහන්සේ. ඒ ආශීසෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ මෙතර තියෙන දුක ගැන ලස්සන මේ අපිට තේරෙන උපමා ඇසුරින් මෙතන තියෙන පීඩාකාරී සහිත බව ගැන බිය සහිත බව ගැන මෙතන කෙනෙකුට කලකිරෙන්න කලකිරීම පිණිස මෙතන තියෙන මේ දුක් බිය ගැන සිහි කරන්න මේ බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයෙන් උපමා ඇසුරින් මේ දේශනාවෙදී පැහැදිලි කරන අපිට මේ දේශනාවත් එක්කම මේ දේශනාව සිහිපත් කරගත්තොත් බොහොම හොඳයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අපිට හිතෙනවා. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේ මේ මෙතර ගැන දේශනා කරන මෙතර මෙතරදී බුදුරජාණන් වහන්සේ ඒකෙදි උපමාවක් වශයෙන් දේශනා කරනවා එක්තරා පුරුෂයෙක් ඉන්න ඒ පුරුෂයාට මේ ඊටාම විසගෝර ආසි විසෝපම කියලා කියන්නේ ආසි විස කිය උග්‍ර විස තියෙන සර්පයෝ හතර දෙනෙක් බාර දෙනවා මේ පුරුෂයාට ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති පුරුෂයෙකුට මේ සර්පයෝ හතර දෙනා වෙලාවට මේ මෙයා දෙන මේ සර්පයොන්න කවන්න ඕන නාවන්න ඕන ඒ වගේම නිදි කරවන්න ඕන කියලා මේ සර්පය හතර දෙන මේ බාර දෙනවා. හැබැයි මේ අය මේ යම් වෙලාවක කිපුණොත් මේවා වෙලාවට කරන්න නැතුව ඔබට දෂ්ට කරනවා. දෂ්ට කළොත් ඔබ මාරාන්තික දුකකට පත් වෙන, එහෙම නැත්නම් මරණයට පත් වෙනවා ඔබ. ඉතින් මේ මිනිස්සයා මේ සර්පයෝ බාර ගන්නෙ නැහැ. මෙච්චර මේ විසගෝර සර්පයෝ, දරුණු සර්පයෝ, මෙයා මේ සර්පයෝ දාලා මේ බයි පලා යනවා. ඉතින් මෙහෙම පලාගෙන පලා යද්දි මෙයා පස්සෙන් තවත් මේ සොරු පස් දෙනෙක්, වදකියෝ පස් දෙනෙක් පන්නගෙන එනවා. ඊට පස්සේ මේ වදකියෝ පස් දෙනා පන්නගෙනදී තවත් මෙයාට දැනුම් දෙනවා, ඔබ අසලින්ම තවත් කඩුවක් අතට ගත්තු, අවියක් අමෝරා ගත්තු කඩුවක් අතට ගත්තු තවත් ළඟින්ම හැසිරෙන වදකෙක් උත්පන්නගෙන එනවා කියලා. ළඟම හැසිරෙන ළඟින්ම එනවා තව වදකෙක්. මෙයා එයා ඒකටත් බයි තවත් මේ තැති අරගෙන දුවනවා. දුවද්දි මෙයාට මේ ගම්මානයක් හම්බෙනවා. මේ ගමේ ගෙවල් වලට මෙයා ඇතුළේ ලබලද්දි මේ ගමේ ගෙවල් ඔක්කොම හිස්. මේ ගමට ගිහිල්ලා මේ පෙට්ටි අරලා බලද්දි වළම්බි මේ වළං මෙවා අරලා බලද්දි මුට්ටි අරලා බලද්දි ඔක්කොම පෙට්ටගම් හිස්. කෙස් ගෙවල්. ඉතින් එයාට දැනුම් දීමක් කරනවා තව මොහොතකින් මේ ගෙවල් මේ මංකොල්ල කන්න හොරු පයින්නවා කියලා. ඉතින් එතනදිත් මෙයා මහත් වූ දුකකට, වේසණයකට, තැති ගැනීමකට, බේකට පත් වෙනවා. ඊට පස්සේ මෙයා ඒකෙනුත් මෙතර මේ දැන් මේ බේ තැති ගැනීමට පත් වෙලා අනාරක්ෂිත භාවයට පත් වෙලා එයා ආරක්ෂිත භාවයක් හොයන්න යද්දී එයාට ගංගාවක් හම්බෙනවා. ඒ ගංගාවෙන් එතර මෙතර මෙයාට නොයෙක් පීඩාකාරී අද්දකීම්, පීඩාකාරී මේ දේවල් තියෙන දුක්. එතර එයාට ආරක්ෂිත බව දැනගන්න ලැබෙනවා. හැබැයි මහා සැඩ පහරක් යන්නේ. ඉතින් මෙයා මෙතර තියෙන දේවල් වලින්ම එයා පහුරක් හදාගෙන අතීපයි වීරි එතර වුණාම එයාට සෝසේ ඉන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළේ. මේ උපමාවට බුදුරජාණන් වහන්සේ ගලපනවා ඉස්සල්ලාම සවනස කිව්වේ හතරක්. ඕ මේ විසගෝර සර්පය හතර. ඕ මේ පුරුෂයාට මේ ධර්මයෙන් උපමා කරනවා. ඕ උපමා කරන විසගෝර මේ සර්පය හතර දෙනෙක් අර මේ ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති පුරුෂයාට බාර දුන්නා. ඒ සර්පය හතර දෙනා වෙලාවට නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ වෙලාවට. අන්න ඒ වගේ මේ මිනිස්සයාට ඉන්න හතර දෙනෙක් සතර මහා භූත. ඒ තමයි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ සතර මහා භූතයන්, සතර මහා ධාතු. මෙන්න මේ සතර මහා ධාතු විසගොහර අර වහා කිපෙන සර්පය හතර දෙනෙක් වගේ කියන. ඇයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සතර මහා ධාතු අපි හරියට මේවා පෝෂණය කළේ නැත්නම්, වෙලාවට මේවා නෑවේ නැත්තම්, වෙලාවට මේවට ආහාර පාන ආදී ලබා දුන්නේ නැත්තම්, මේවට බෙහෙත් හෙත් කරුවේ නැත්තම් මේවා කිපෙනවානේ. වාතයේ කිපීමෙන් හට ගන්නා රෝගයෝ, සෙම කිපීමෙන් හට ගන්නවා, ඊට පස්සේ පිත කිපීමෙන් රෝග හට ගන්නවා. මේ මිනිස්සයා බෙහෙත් හෙත් කරන්නේ මේවා කිපීමෙන් රෝග හටගෙනනේ.
පොඩ්ඩ මේ ඇස්සට පොඩ්ඩක් තෙමුනම රෝග හට ගන්නවානේ. ඊට පස්සේ අවුවේ පොඩ්ඩක් ඉන්න බෑ, සීතලට පොඩ්ඩක් ඉන්න බෑ. මේ පොඩ්ඩක් මේ ශරීරයේ මේ ඍතු පරයාසයකට පත් වෙන්න බෑ. මේ සර්පියෝ කිපෙනවා වගේ මේක කිපිලා මිනිස්සයාට දුක වේසනේ පිණිස පීඩාව පිණිස පවතිනවා. හරියට අර සර්පියෝ කිපෙනවා වගේ අර මිනිස්සයාට දුක දෙනවා වගේ සර්පියෝ කිපිලා මේ අපිට මේ මෙතර දුක් සහිත බව තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ මේ උපමාවට ගලපලා කියලා දෙන්නේ. මේ මහා භූත හරියට මේ සර්පිය හතර දෙනෙක් වගේ මේ මිනිස්සයාට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ මෙතර තියෙන කරදරය තේරුම් ගන්න කියලා කියනවා. මෙතර තියෙන කරදරයක් ඒක. ඊළඟට යා මෙහෙම මේ මහා භූතයන් කියන මේ සර්පිය හතර දෙනා දාලා ඒ කෙරෙහි නොයල්ලා හිටියත් එයාට තවත් වදකයෝ පස් දෙනෙකුගේ කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ සර්පිය හතර දෙනාගෙන් බේරිලා පලා යද්දි තව වදකයෝ පස් දෙනෙක් ඉන්නවා කිව්වා. ඒ වදකයෝ පස් දෙනාට බුදුරජාන් වහන්සේ උපමා කළා පංච උපාදනස්කන්ධේ, රූප උපාදනස්කන්ධේ, වේදනා උපාදනස්කන්ධේ, සංඥා උපාදනස්කන්ධේ, සංස්කාර උපාදනස්කන්ධේ, ඊළඟට විඤ්ඤාණ උපාදනස්කන්ධය කියන මේ පංච උපාදනස්කන්ධය. මෙන්න මේ මේ උපාදනස්කන්ධයන්ට බැඳී යාම මුල් කරගෙන අපිට දුකම තමයි බුදුරජාණන් වහන්සේ වදකේ පස් දෙනෙක් කියලා දේශනා කළේනේ. මේ අපි මේවට ඇලි ඉන්න තාක්කල් අපිට දුකම සකස් වෙන්නේ මේවා වෙනස් වීම මුල් කරගෙන. අපිට වදකියෝ වගේ මේ දුක සකස් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මට මතක හැටියට යමක සූත්‍රයේ වගේ මේ වදකී කුටුපමා කරලා හරි ලස්සනට අපිට විපත කරන්න පැමිණිච්ච මේ වෙස්වලාගත්තු වදකී හැටියට මේ පංච උපාදානස්කන්ධය උපමා කරගෙන දේශනා කරනවා. හරි ලස්සනට මේ මේ පංච උපාදානස්කන්ධයට අපි ඇලුම් කරන තාක් වදකීක් වගේ අපිට දුකම පමුණවන අපිව පීඩාවටම පත් කරනවා. මේ රූපයට ඇලුම් කරන තාක්, වේදනාවට, සංඥාවට, සංස්කාරවලට, විඥාණයට ඇලුම් කරන තාක්. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ පංච උපාස්කන්ධ සම්බන්ධ සූත්‍රයක් අදාළ පොතක තියෙනවා මට මතක, ආදරණීය වදකයා කියලා නම් කරලා. එතකොට මේ පංච උපාස්කන්ධයට ඒ භාගතුන් වහන්සේ ඒ දුන්නු නම තමයි පොතට එතන ඇතුල් වෙලා තියෙන්නේ ලොකු ස්වාමීන්. එහෙමයි පින්නසන්. මේ ඊළඟට මේ දැන් මෙතන ඒ විදිහේ පංච උපාදානස්කන්ධයේ නම් වූ වදකයන්ගේ පීඩාවකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒකට අනුභෝධයෙන් ඇලුම් කිරීම නිසා අපිට පංච උපාදානස්කන්ධයේ නිසා මේක සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලානේ බුදු මේ සත්‍යයට මුහුණ දෙන්න වෙන සංක්ෂේපයෙන්ම දුක කියලා පංච උපාදාන ස්කන්ධය බුදුරජාණන් වහන්සේ හඳුන්වා වදාළේ නේ සන්නහසේ. ඊළඟට මේ පංච උපාදාන ස්කන්ධ දුක මේ දුකින් පෙළෙනවට අමතරව දැන් මේ වදකිය පස් දෙනාගෙන් බේරලා පලාගෙන පලා යද්දි තවත් ළඟින්ම හැසිරෙන කඩුවක් අමෝරාගත්තු දුරු තැන මෙයාට පහර දෙන්න බලන්නේ තවත් වදකෙක් මෙයා ළඟින්ම එනවා කියනවා. උක්කිතාසික වදකෙක් කියනවා. කඩුවක් අමෝරාගත් වදකෙක්. ඒ වදකේ හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නන්දි රාගේ. අපේ මේ ඇතුළතම හැසිරෙන මේ නැවත පුනර්භවයක් උපදවා දෙන මේ තණ්හා. එතන නන්දි රාගේ කියන්නේ මේ ආසාව තණ්හාවටම කියන නම නමක්. කියන්නේ අපේ මේ හිතේ අපි මේ නැවත භවයක් පිණිස අපේ හිතේ කියන්නේ මේවා මේ 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 වගේ අපි දුකටපත් වෙපත් වෙදී නැවත අපි මීට වඩා හොඳ රූපයක්, මීට වඩා හොඳ වේදනාවක්, මීට වඩා හොඳ සංඥාවක්, මීට වඩා හොඳ සංස්කාර, මීට වඩා හොඳ විඥානයක් කියලා අපි නැවත භවයක් පතනවා. නැවත මේ ආසාවක් පවත්වන නැවත භවයක් පිණිස නැවත පුනර්භවයක් සකස් කරන මේ අපි තුළ ඇති වෙන නන්දි රාගේ ආසාව. මෙන්න මේක මේ අපි ළඟම ඉන්න මේ කඩුවක් අමෝරාගත්තු වදකෙක් කියන අපිට දුක සකස් කරන නැවත භවයක් සකස් වෙලා අපිට උපතක් හදලා දෙනවා මේ කඩුවක් අමෝරාගත්තු වදකෙක් වගේ කියනවා. ඉතින් මෙන්න මේ වදකයාගෙනුත් මෙයා බේරෙන්න මේ දැන් මේ 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 වදකයාගෙනුත් පීඩාවටපත් වෙලා මෙයා තවදුරටත් දැන් මෙතර තියෙන දුක් බලන්න සන්නහසනේ අපිට අපි හැම දිනම උරුම කරගත්තු මේ සසරට වැටිච්ච අපි හැම දිනාටම මේ මේ දුක මේ මොහොන දෙනවා. අපි හැම දිනම උරුම කරගෙන ඉන්නේ සතර මහා භූත සර්පය හතර දෙනෙක් වගේ. එහෙමයි. එතකොට සර්පය හතර දෙනාගෙන් පීඩාවටපත් වෙනවා නේද?
ඕ විසගෝර විසගෝර සර්පය හතර දෙනෙක් වගේ පටවිය අපෝ තේජෝ ආයෝ මේ කරදර. මෙතර තියෙන කරදරය. කරදරය. ඒතකොට ස්වාමීන් වහන්සේ පංච පාස්කන්ධයත් වදකේ පස් දෙනෙක් වගේ. නන්දිරාගේ අභ්‍යන්තරයෙන් වැඩි කරනවා ළඟම ඉන්න වදකේක් වදකේක් වගේ. මේ ඔක්කොම මෙතර තියෙන කරදර. කරදර. දැන් මෙතරින් එතර වෙන වීම ගැනයි මේ දේශනාවේදී කියන්නේ. එහෙමයි. මේ සියල්ල පිළිබඳවම අවබෝධය ඇති කරන්න මේ සතර සතිපට්ඨානේ වැදගත් වෙනවා කියන එක තමයි අපිට මේ භාවිත සූත්‍රයේ දේශනා කරන්න බුදුරජාන් වහන්සේ. ඊළඟට මෙතර තියෙන තවත් මේ කරදර පීඩා ගැන මේ දේශමේදී තව දුරටත් පැහැදිලි කරන පෙන්වස් ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ දැන් මෙයා තවත් මේ මෙතරම ආරක්ෂාවක් හොයාගෙන යනවා. ගම්මානයකට ගම්මානයේ මෙයාට ගෙවල් හම්බෙනවා. මේ ගෙවල් වලට ඇතුළු වෙලා බලද්දි මේ ගෙදර පෙට්ටි අරලා බලද්දි පෙට්ටි ඔක්කොම හිස්. හට්ටි මුට්ටි අරලා බලද්දි ඔක්කොම හිස්. මේ ගෙවල් වලට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ ආයතන. ඇස කන නාසය දිවකය මනස නම් වූ මේ ආයතන හය. ඒ ආයතනයන්ගේ තියෙන හිස් බව තමයි මේ වගේ මේ මමත්වයක් හොයාගෙන මේ මිනිසයා සැරිසරනවා. ඒ කියන්නේ මේ මමත්වයක් හොයාගෙන මේ වගේ එල්ලෙන්න උත්සාහ කරනවා. අයිතිකාරයෙක් හොයනවා. මේ රැකවරණයක් හොයනවා. පිහිටක් පිළිසරණක් මමත්වයක් තුළින් මේ හොයනවා. මේ දුකට විසඳුමක්. ඉතින් මෙයාට මම කියලා කෙනෙක් මේ තුළ මේ හම්බෙන්නේ නැහැ. මගේ කියලා දෙයක්, මගේ ආත්මය කියලා දෙයක් මෙයාට මේ තුළ ලැබෙන්නේ නැහැ. ආයතන තුල ලැබෙන්නේ නැහැ. හිස් ශූන්‍ය මම මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් මේ ආයතන. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ දේවල් මම මගේ ආත්මය කියන දෙයින් හිස් කියලා බුදුරජාන් වහන්සේ අර හිස් ගමක් වගේ. අර පෙට්ටි ගම් හිස්සු, හට්ටි මුට්ටි හිස්සු ගමක් වගේ අනාරක්ෂිත මේ ඇස කන නාසය දිවකය මනස නම් වූ ආයතන හයක් මෙතන අපිට ලැබිලා තියෙන්නේ කියලා මේවා මේ විදිහට අනාරක්ෂිතයි කියලා අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ අර උපමා වලට ගල්පමි මෙතන මේ අනාරක්ෂිත බව ගැන මේ දේශනා කරන්නේ. ඒකත් මෙතන තියෙන කරදරයක්. කරදරයක්, පීඩාකාරී අනාරක්ෂිත බවක්. අයිතිකාරයක් නැති බව. නැති බව. ඒතර සෝනස කියුණා ඒ මේකද්ද මේ හොරු කතාව. එහෙමයි. ඒ ගම්මානයේට මේ අනාරක්ෂිත ඒ ගම්මානයේට තව ඒ මදිවට හොරුත් පයින්නවා කියලා තව දුරටත් ඒ උපමා වේදි විස්තර වුණා. ඒ හොරු පැනීමට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මංකොල්ලකාරව පනිනවා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු කියන මේ බාහිර ආයතන වලට තමයි හොරු උපමා කරන්නේ. ඒ කියන්නේ ඇස කියන ආයතනේ ප්‍රියමනාප රූප වලින් පෙළෙනවා. ප්‍රියමන දැන් ප්‍රේ රූප ඉස්සරහා උද්දාමයටපත් වෙනවා ඇස. අප්‍රියමනාප රූප වලින් මේ පීඩාවටපත් වෙනවා, විඝාතයටපත් වෙනවා ඇස. ඒකෙන් පෙළෙනවා. අප්‍රියමනාප රූප ඉදිරියේ පීඩාවටපත් වෙනවා ඇස. දොම්නසටපත් වෙනවා. ප්‍රියමනාප රූප ඉස්සරහා උද්දාමයටපත් වෙනවා. එතකොට තැලෙනවා, පොඩි වෙනවා එකකින්. අර හොරු විසින් ගමක් තලා පොඩි කරලා දානවා වගේ ඇස රූප විසින් හොරකම් කරනවා වගේ පෙළෙනවා. ප්‍රියමනාප රූප මේ ප්‍රියමනාප ඒ වගේම අප්‍රියමනාප රූප වලින් මේ ඇහැ පෙළා දානවා, තලා පෙළා දානවා. ඒ වගේම කන ශබ්ද විසින් තලා පෙළා දානවා. ප්‍රියමනාප අප්‍රියමනාප ශබ්ද විසින් තලා පෙළා දානවා. ඒ වගේම ගන්ධ වලින් මේ නාසය මේ තලා පෙළා දානවා. ඒ වගේම රස වලින් දිව තලා පෙළා දානවා. ප්‍රියමනාප රස ඉස්සරහා උද්දාමයටපත් වෙනවා. අප්‍රියමනාප රස වලින් මේ දොම්නසටපත් වෙනවා. ඒ වගේම පහස. ප්‍රියමනාප පහස ඉස්සරහා උද්දාමයටපත් වෙනවා. අප්‍රියමනාප පහස ඉස්සරහා ගැටීමට, පීඩාවට, දොම්නසටපත් වෙනවා. අරමුණු ඉස්සරහත් එහෙමයි. ප්‍රියමනාප අරමුණු ඉස්සරහා උද්දාමයටපත් වෙනවා. අප්‍රියමනාප අරමුණු ඉස්සරහා ගැටීමට, දොම්නසටපත් වෙනවා. එහෙමයි. මේ විදිහේ අනාරක්ෂිත බවක් ඒ තුලනොත් පීඩණයකට, තැලීමකට, පොඩිවීමකට මෙතරදී මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අර අවිජ්ජා දොම්නස් හට ගන්නවා. දැන් සතිපට්ඨානේ තියෙන්නේ අවිජ්ජා දොම්නස් වලට ඉඩ දෙන්නේ නැතුව මේ එන්න කියලා නේද? එහෙමයි. එතකොට බලන්න ඒ විදිහට පෙලෙන්නේ නැතුව දැන් සතිපට්ඨානේ වැඩිමනේ මේ විදිහට අනාරක්ෂිත පීඩාකාරී මේ මෙතරින් එතර වීමට බුදුරජාණන් වහන්සේ පනවන්නේ. දැන් ඊට පස්සේ යාට
එයා දැන් මෙතනින් මේ විදිහට පීඩාකාරී කියලා ඈතර වෙන්න බලද්දී එයාට ගංගාවක් සැඩපහරකින් යුතු වේගවත් සැඩපහරකින් යුතු ගංගාවක් මුණ ගැහෙනවා. එතකොට ඒකෙන් ඈතර වෙන්නත් බෑ, එකපාරම පයින් ගිහිල්ලා ඈතර වෙන්නත් බෑ, ඒකෙන් ගසාගෙන යනවා. එතකොට ඒ ගසාගෙන යන ඕගහන් හැටියට මේ සැඩපහර හැටියටත් බුදුරජාන් වහන්සේ උපමා කරනවා ගහගෙන යන. මොනවද ඒ කාමෝග? කාමේ නම් වූ සැඩපහර, භවය නම් වූ සැඩපහර, භවය කර්ම සකස් වීම, නැවත භවයක් පිණිස කර්ම සකස් වීම. ඊළඟට භවෝග දිට්ඨියෝග දෘෂ්ටි මතවාද වලට ග්‍රහණය වීම. ඊළඟට මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජහව චතුරාර්ය සත්‍ය අනවබෝධී නම් වූ ඕගි. මේ ඊතර වෙන්න යන සත්‍යයා මේවට ගහගෙන යනවා. මේ වගේත් ගහගෙන යනවා. ගහගෙන යනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? මෙතර මේ මෙයා මේකින් ඊතර වෙන්න පහුරක් නිර්මාණය කරගන්න. මෙතර තියෙන දේවල් වලින්. මෙතර තියෙන දේවල් වලින්. ඒතර මෙතර තියෙන දේවල් වලින් කියලා දැන් අපිට ගන්න මේක පිළිතුර ලැබෙනවා. මොකද මෙතන තියෙන මේ පහුර හදාගන්න දේ කියලා. එහෙමයි. ආශිස උපම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පහුර හැටියට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට දැන් මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ කොටසක් හැටියට සම්මා සතිය. ඕ දැන් මෙතනදී බුදුරජාන් වහන්සේ මෙතනින් ඈතර වීම පිණිස මේ තියෙන මේ දේ හැටියට මේ සතර සතිපට්ඨානයේ වැඩුවහම බහුල වශයෙන් වැඩුවහම මෙතනින් ඈතර වීම පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. ඒ වගේම මේ මෙතනින් ඈතර වීම පිණිස මේ පහුර භාවිතා කරද්දී පුරුෂයාට අතින් පයින් වෑයම් කරන්න ඕනේ කියලා. ඒ අතින් පයින් වෑයම් කිරීම බුදුරජාන් වහන්සේ සම්මා වායාම හැටියට හිදී දේශනා කරනවා. ඉතින් ඒක දැන් සතිපට්ඨානයේ වැඩිීමේදී නිරන්තරයෙන් බුදුරජාන් වහන්සේ දැන් කතමේ චත්තාරෝ කියලා විස්තර කරනවා. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සේ විහෙරති. භික්ෂුව කායේ කායානුව බලමින් වාසය කරනවා කොහොමද? ආතාපි. එතන තියෙනවානේ සම්මා වායාමනේ සන්නහස. කෙලස් ප්‍රහාණය මේ කෙලස් තවන වීරිය. සම්පජානු කෙලස් මේ ප්‍රහාණය කරන නුවණ. සතිම සිහියෙන් යුතුව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ අනවබෝධයෙන් හටගත්තු අභිජ්ජාවත් දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් එයා කායානුපස්සනාවෙන් වාසය කරන්නේ. ඒකට අර මෙතර තියෙන අර කියන්නා වූ අර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ඒ හොරුන්ට අහුවෙන්නේ නැති වෙන්න ඒ අභිජ්ජාව දොම්නස නම් වූ ඒ එවනේ හොරු හැටියට මුහුණ දෙන්නේ මේ බාහිර ආයතනයන් ඔස්සේනේ. ඒවට අහු වෙන්නේ නැතුව මේ අභිජ්ජා දෝමනස්යන්ට අහු වෙන්නේ නැතුව මේ සතර සතිපට්ඨානය තුල සිහිය පවත්වමින් ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කරුණු තුන මුල් කරගෙන මේ සතර සතිපට්ඨානයම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයම සිහිය පැවැත්වුවොත් යම් කෙනෙක් දක්ෂ ලෙස අන්න යාට මේ දුක්පිරි බියපිරි පීඩා පරි මෙතනින් ඈතර වෙන්නට දුර්ලභ අවස්ථාව ලැබෙනවා. එහෙමයි පින්නස් ස්වාමීන්. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ භාවිත සූත්‍ර දේශනාව ඇසරිනුත් අපිට ලැබෙන පණිවිඩය මේ දක්වා අපි සෑම වැඩසටහනකදීම කතාබස් කළ මේ සතර සතිපට්ඨානය ගැනමයි. මෙතනින් ඈතර වෙන්නට උපකාර කරනවා කියනවා. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ මනාකොට මේ ආසිවිසෝපම සූත්‍රයේ ඇසුරෙන් මේ මෙතරින් නැතර වෙලා යෑම ගැන සතර සතිපට්ඨානය පිහිටල ආරෂ්ඨාංග මාර්ගයෙන් සසරෙන් එතර වෙන විදිහ ගැන ආසිවිසෝපම සූත්‍රය ඇසුරෙන් කරුණු පැහැදිලි කළා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ උතුම් බුද්ධ දේශනාව භාවිත සූත්‍රයේ අපි භාගිතුන් වහන්සේගේ සම්බුදු වදනිනුත් සිහිපත් කරලා උපුටා දක්වලා ගුරුදයන් වහන්සේගේ සරල සිංහල පරිවර්තනයත් උපුටා දක්වමින් මේ භාවිත සූත්‍රයේ අවසාන වශයෙන් අපි තවදුරටත් තේරුම් ගන්නට මාසි ගන්න. චත්තාරෝමි භික්ඛවේ සතිපට්ඨානා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තಂತಿ. පින්නත් ලොකු ස්වාමින් වහන්සේ විසින් ඒ කොටස පරිවර්තනය කරලා තියෙනවා පින්නත් මේ විදිහට. මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් මෙතරින් එතරට යාම පිණිස පවතින්නේය.
කතමි චත්තාරෝ ඒ කවර සතරක් දෙයත් ඉද භික්කවේ භික්ඛු කායී කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මහණෙනි මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරයි වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳව වේදනානුපස්සනාවෙන් වාසය කරයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකෙහි ඇලීම් ගැටීම් දුරුකොට සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකේහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි ඉමේකෝ භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තන්තිති මහණෙනි මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් මෙතරින් එතෙරට යාම පිණිස පවතින්නේ සාදු 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 හොඳමයි පින්න ස්වාමීන් වහන්ස අපි භාවිත සූත්‍රය කතාබස් කරලා සම්බුදු වදනුපුටා දක්වමින් සජ්ජහායනා කරලා සරල සිංහල පරිවර්තනයත් ඒ පරිවර්තනයට සවන් දීලා මේ අඩහොරාවක කාලය තුල අපි නිර්මල ශ්‍රී සද්ධර්මය කතාබස් කිරීමෙන් ධර්ම සාකච්ඡාමය පුණ්‍ය ධර්මයක් රැස් කළා. ඉතින් මේ පුණ්‍ය ධර්මයේ කාන්තේම සසරෙන් එතෙර වෙන්නට මෙතෙරින් එතෙර වෙන්නට උපකාර වන පිනක්. එහෙනම් හැම දිනාටම මේ ජීවිතයේ පවතින දුක් කරදර බාධක ජය ගන්නට උපකාර වෙන පිනක්. මහා විසගෝර සර්පයන් ඒ වගේම වදකයන් ඒ වගේම මම් පාන සුරු මේ හැම දෙයකින්ම වෙන් වෙලා ඒ හැම දෙයකින්ම මග හැරලා සසරෙන් ඈතර කරවන උතුම් ශ්‍රී සද්ධර්මයේ කතාබස් කිරීමෙන් රැස්තුණු පින එකිනෙකාගේ ජීවිතයේ තමන්ගේ ඉලක්ක කරා යන්නට එන බාධක ජය ගන්නට උපකාර වෙන පින. ඉතින් ඒ වගේම සිළු දුක් නිමා කරවන අමාමා නිවනට යන්නට උපකාර වෙන පින. ඉතින් ඒ නිසා පින්න ස්වාමින් වහන්සේ භාවිත සූත්‍ර දේශනාව කතාබස් කිරීමෙන් අප රැස් කළ පිනත් අපි හැම දිනාටම අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පුණ්‍යානුමෝදනා ලබන සියලු මියගේ ඥාතීන් මේ පින් ලබත්වා. ඒ වගේම අසිරිමත් සම්බුදු දහම මේ විදිහට අපට තේරෙන භාෂාවෙන් අපට කතා කරන්නට අපට උගන්වා වදාළ ගුරුදේවයන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. සිල් ස්වාමීන් වහන්සේලාට පින් ලැබේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය කටයුතු කරන හැම දෙනාටමත් මේ ගම්භීර ධර්මයෙන් කතාබස් කිරීමෙන් අප රැස් කළ පින් ලැබේවා. හැම දෙනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු 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 සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ
Supatipanno bhagavato savaka sanghoti.